අද මේ පෘහත්පත් සාකච්ඡාව සඳහා මම සමික ජන බලවේගයේ මේ ප්‍රධාන මූලස්ථාන ඉඳගෙන අමතන්නේ අපේ රටේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයක් සහ ජනාධිපතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයක් ආරම්භ වෙමින් තියෙන වෙලාවක අපි විශ්වාස කරනවා මෙවර ජනාධිපතිවරණය අනිත් බොහෝ අවස්ථාවලට වඩා ඉතාමත්ම තීරණාත්මක ජනාධිපතිවරණයක් කියලා. ඒකට හේතුව තමයි අපේ රට එක පැත්තකින් ආර්ථිකමය බරපතල ප්‍රශ්න ගණනාවක ගැටගැහිලා තියෙන නිසා ආර්ථිකයේ පැත්තෙන් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙලා තියෙන මොහොතක මේ ජනාධිපතිවරණය තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රාජ්‍යය හා සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණය හා සම්බන්ධ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් තියෙන කාලෙක මේ ජනාධිපතිවරණය පවත්වන්නේ. එනිසා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ economic and political reforms කියන ඒවා සම්බන්ධව වෙන කවරදාටත් වඩා වැදගත්කමක් තියෙන කාලෙකයි මෙවර ජනාධිපතිවරණය පවත්වන්නේ. ඒ නිසා මේක ඉතාම වැදගත් අවස්ථාවක් ලෙස අපි විශ්වාස කරනවා. දෙවෙනිව මේ ජනාධිපතිවරණේ විශාල මිත්‍යා දෘෂ්ටි ගණනාවක් අපේ සමාජගත වෙලා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක පැත්තකින් විශාල මිත්‍යාවන් මිත්‍යා මත රාශියක් එළියට දානවා. මම අර එහෙම කෙරුවා මෙහෙම කෙරුවා මම තමයි මේ රට බේරගත්තේ ආදි වශයෙන් විශාල මිත්‍යාවන් රාශියක් එතුමාගේ පැත්තෙන් එළියට එනවා. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අනිත් දේශපාලනයේ ඉන්න විපක්ෂයේ සමික ජන බලවේගයේ හැරුණාම එන කණ්ඩායම් ටික ඒගොල්ලෝ ඔක්කොම තම තම නැනපමන ඉතාම පුංචි කතා මේක ඇතුලේ කියමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ ජනාධිපතිවරණය තිරණාත්මක එකක් නිසාම පැහැදිලිව මේ බොරු නිරාවරණය කරන්නත් ඕන. ඒ වගේම කවි ගායනා කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක ස්ථාපිත කරන්නත් ඕන. බොරු වලින් සහ කවි වලින් මේ ජනාධිපතිවරණය බේර ගන්න ඕන. ඒ නිසා යථාර්ථය ඇත්ත යම් කිසි දුරකට මේ ප්‍රශ්නේ සම්බන්ධව මැදිහත් වීමක් මේ ජනාධිපතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ කරන්න ඕන. තමුන්නාන්සලා ඒක සඳහා විශාල ශක්තියක් රටට ලබා දෙයි කියලා අපි මාධ්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි වික්‍රමසිංහ මැතිතුමාගේ පැත්තෙන් ගේන එක මිත්‍යාවක් තමයි නැත්තම් සමාජයට හිතන්න සලස්සනවා මේ මම මේක ඇතුලේ කිසියම් රෝල් එකක් අපේ ආර්ථිකයේ කරලා නැහැ කියලා. මම ඔබ්සර්වර් කෙනෙක් විතරයි මේ ආර්ථිකයේ වෙන කට්ටියක් තමයි අවුරුදු 70ක් 30ක් කෙරුවේ මගේ කිසිම දායකත්වයක් නැහැ වගේ එකක්. ඒක කියන්නේ නැහැ කියන්න බෑනේ ලිපිට. හතර පාරක් අගමැති වෙලා ඉඳලා මේ තියෙන අර ස්වෛරී බැඳුම් කර ණය වලින් බිලියන 12ක් විතර බිලියන 17ක් විතර තියෙන එකෙන් බිලියන 12ක් විතර තමන්ම අරගෙන ඒව ඔක්කොම තමන්ගේ කාලේ අරගත්ත ඒව ඔක්කොම තියෙද්දි මම මේකට සම්බන්ධ නැහැ කියලා කියන්න බෑනේ. හැබැයි නිකන් රටට පෙන්වන්නේ මේ ලෙඩේ වෙනම තියෙනවා මම එළියෙන් ආපු දොස්තර වගේ සම්පූර්ණ මිත්‍යාවක්. මේ රටේ අද තියෙන ආර්ථික ක්‍රියාකාරකම් වල අඩු වැඩි වැරදි පංගුකාරීත්වය පහුගිය ආණ්ඩු ඔක්කොම තියෙනවා. විශේෂයෙන්ම 2009න් පස්සේ 2010 15 ආණ්ඩුව 15 19 ආණ්ඩුවල අගමැතිවරු විශාල වශයෙන් මේකට වග කියන්න ඕන. ඒ නිසා වික්‍රමසිංහ මැතිතුමා මේ අර අඟහරු ලෝකෙන් හදිස්සිය පහළ වෙච්ච ජීවියෙක් වගේ මේ ප්‍රශ්නේ දෙසේ එළියේ ඉඳලා බලන අර ශෛල කර්මය කරන වෛද්‍යවරයා වගේ හැසිරෙන එක මිත්‍යාවක්. ලෙඩේ කොටසක් එතුමා. ඒකයි පැහැදිලි. මේ වෛද්‍යවරයා නෙමෙයි. ඒක තමයි මගේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තව මිත්‍යාවක් තියෙනවා. මේ වෙන කවුරුවත් මේ රට බාරගත්තේ නැහැ. ඒ නිසා මට ගණ්ඩ වුණා කියලා. ඒකත් පට්ටපල් බොරුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙන කාටවත් දෙන්න කැමති වුණේ නැහැ. වෙන කවුරක් ගත්තේ නැහැ නෙමෙයි. දැන් මම දන්නවා ආණ්ඩු ඇතුළේ ඒ කාලේ හිටපු පුද්ගලයෙක් විදිහට අපි දල සලාපරුම් මැතිතුමාගේ නම පක්ෂ ගණනාවක් යෙව්වා. පැත්තකින් තිබ්බා නෑ නෑ මේ පොහොට්ටුවේ කාටවත් දෙන්න බෑ කියලා. ඊට පස්සේ අපි දන්නවා මැයි මාසේ 21 2022 සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම මේ පක්ෂෙන් සමික ජන බලවේගෙන් අරලා තිබුණා. කොන්දේසි කීපයක් එකේ කොන්දේසිත් ඉතාම පැහැදිලි කොන්දේසි. අලුත් ජන මතයක් ලබා ගැනීමට වහාම මැතිවරණයකට යන්න ඕන කියන එක කොන්දේසියක්. ඒක හොඳ කොන්දේසියක්.
ඒවායි කොන්දේසි හතරක් එක්ක සමගි ජන බලවේගෙනුත් ලියුමක් කරලා තිබුණා. ඒකත් පැත්තකින් තිබ්බා. ඊට පස්සේ සරත් පොන්සේක මැතුමත් එතුමාගේ පැත්තෙන් එතුමාගේ කැමැත්ත බල කළද ඒකත් පැත්තකින් තිබ්බා. ඒ නිසා මේ වෙන කවුරුවත් මේක භාරගත්ත නෑ නෙමෙයි. රාජපක්ෂ මැතිතුමාලා වෙන කාටවත් බාර දෙන්න කැමති වුණේ නෑ. ඇයි අකමැති වුණේ? ඒගොල්ලෝ ඒ වෙලාවේ විශ්වාස කළා ඒගොල්ලන්ට තියෙන ලොකුම සහනය වික්‍රමසිංහ මහත්තයා වගේ තමන්ට සුවච කීකරු ආකාරයෙන් වැඩ කරන කෙනෙක් මේකට දාගන්න ඕන කියලා ඒගොල්ලෝ හිතුව. හැබැයි මෙතුමා එහෙම එකකුත් නෙමෙයි දැන් කරන්නේ. දැන් කරලා තියෙන්නේ එතුමා ඒ රාජපක්ෂ පක්ෂය එතුමාලාගේ පොදුජන පෙරමුණ සම්පූර්ණම අවුල් කරන තැනට තමයි දැන් ගමන් කරලා තියෙන්නේ. ඒක එතුමාලාටත් හොඳ වැඩේ වුණේ. එතුමාලාට වෙච්ච දේ ගැන වෙනම කතා කරන්න ඕන. මට මෙතන දැන් මේ මොහොතේ පොදුජන පෙරමුණේ කට්ටිය කරපු දේ ඒ කරන්න ගිහිල්ලා වැරදිච්ච එක ගැන කියන්න මම යන්නේ නැහැ. නමුත් මේ බරපතල මිත්‍යාවක් තියෙනවා මේ වෙන කවුරුවත් ගත්තේ නැහැ මම බාරගත්තා කියලා. වෙන කාටවත් දුන්නේ නැහැ. එතුමාට විතරයි ඒක දුන්නේ. මොකද එතුමා ඉතින් ඒ ප්‍රධාන කණ්ඩායම් එක්ක තිබිච්ච සුහදතාවය නිසා. හැබැයි ඒකත් තව මිත්‍යාවක් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. දැන් ඊයේ ප්‍රේද වෙච්ච දේවල් වලින් ඒ පක්ෂේ සම්පූර්ණ ඇතුළට ගිහිල්ලා ඒක එළියට අවුල් කරලා දාලා තියෙන්නේ. ඉතින් අපිට ඒක අදාළ නැහැ. ඒක එතුමාලා බලා ගන්න ඕන. නමුත් ඒ නිසා මෙන්න මේ මිත්‍යාව ඊළඟට දැන් අවුරුදු දෙකක් ආණ්ඩුව පාලනය කරගෙන යනවා. මේ අවුරුදු දෙක ඇතුලේ දැන් ඔය කියන ආර්ථික ඔස්තාරලා නම් ඉන්නේ. ඔය කියන අවුරුදු දෙක ඇතුලේ විශාල ආර්ථික දියුණුවක් තියෙන්න ඕනනේ. එහෙම මුකුත් නැහැ. ඒකත් මිත්‍යාවක්. ඇත්තටම අලුතෙන් අර FDI Foreign Direct Investment මේ ඩොලර් කාලක්වත් එකක්වත් ගෙනල්ලා නැහැ. අර Port City එක ඒ කාලේ කිව්වේ දැන් Port City එක පුරවල නැහැ ඉවර. දැන් පුරවල ඉවරයි. Port City එකට නීතියක් නැහැ. ඒකත් හැදුවා. දැන් හොඳට නීති හදපු Port City එකේ එක පර්චස් එකක් නිශ්චිතව ලබා දීලා නැහැ. ඒ නිසා මේ නිකන් මිත්‍යා මත කියනවා. මේ ලෙඩේ මම දැනගෙන හිටියා. මේ ලෙඩේට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. බේත් තියෙන්නේ මගේ පසුම්බියේ. ඔක්කොම බොරු. ලෙඩේ කොටසක් එතුමා ඒ වගේම ලෙඩේට එතුමා ගාව බේත් නැහැ කියන එක එදත් පෙන්නවා. මේ අවුරුද්දෙකෙත් පෙන්නවා. ඉතින් අනාගතේටත් බේතක් නැහැ. ඒ නිසා මේක මේ මිත්‍යාව. මම එතුමත් එක්ක පෞද්ගලික කිසි ප්‍රශ්නයක් නැහැ. මම කිසිම පුද්ගලෙක් එක්ක පෞද්ගලික ප්‍රශ්න තියාගන්න දේශපාලඥයෙක් නෙමෙයි. බොහොම පැහැදිලිව කියන්නේ ෆැක්චුවලි කරුණු වශයෙන් කියන්නේ එතුමාට එහෙම ලොකු එතුමා මේ අර්බුදයේ කොටසක් මිසක විසඳුමේ කොටසක් නෙමෙයි. එතුමා මේ අර්බුදයේ කොටසක් මිසක විසඳුම් සොයන වෛද්‍යවරයා නෙමෙයි. ඒ නිසා මේ කියන මිත්‍යාවෙන් මේ සමාජය ගලවන්න ඕන. එතුමා සමහරට විසඳුමක් වුණා වෙන්න පුළුවන්. අර පොට්ටු දේශපාලන පක්ෂ හිටපු සමහර නායකයන්. ඒක වෙන කතාවක්. හැබැයි රටේ ආර්ථික ප්‍රශ්නය හදපු ගොඩට මිසක විසඳපු ගොඩට නෙමෙයි එතුමා වැටෙන්නේ. ඒකයි මම කිව්වේ මිත්‍යාවෙන් මේ ප්‍රශ්නේ බේරන්න. මේ ජනාධිපතිවරණය මිත්‍යාවෙන් ගලවන්න ඕන. ඊළඟට මේ රටේ මේ ප්‍රශ්න දෙකම ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ මේ ප්‍රශ්න දෙකම හුදු අලංකාරික අපි ඒවට කියන රිටොරික්ස් කියලා. නිකන් කයිවාරු අලංකාර වලින් විසඳන්න බෑ. අනිත් කණ්ඩායම තේරුම් ගන්න ඕන කාරණේ ඒක. අලංකාර වචන වාක්‍ය ගැළපීම් ඕන තරම් කියන්න පුළුවන් භාෂාව දන්නවනම්. හැබැයි ප්‍රශ්නෙකට විසඳුමයි ඒ අලංකාරය අතර ලොකු වෙනසක් තියෙන. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ජනාධිපති සටනේ සංවාදය මිත්‍යා ප්‍රබන්ධ ඉදිරිපත් කරන වික්‍රමසිංහ දේශපාලනයනුත් බේර ගන්න ඕන. ඒ වගේම මේකට අර කවි කියන රිටොරික් දාන අනිත් පැත්ත දේශපාලනයනුත් මේක බේර ගන්න ඕන. ඒ නිසා මේ දෙක මැද්දේ සමගි ජන බලවේගයට විශාල වගකීමක් තියෙනවා. අපිට මේ රටේ ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය පිළිබඳව පළල් සංවාදයක් නිර්මාණය කරන්න. ඒක සඳහා අපි වැඩ කරමින් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා දේශපාලන නායකයෙක් විදියට මේ ප්‍රශ්නය පිළිබඳව විමර්ශනයක් කරනවා පමණක් නොව ඒ ප්‍රශ්නයට පිළිතුර සඳහා වූ සියලු පාර්ශවයන් එක්ක
ඉතාමත්ම මැදිහත්ව කළමනාකරණය කරමින් ඒ පිළිතුර නිර්මාණය කරගන්න නායකයෙක්. එනිසා අපි විශ්වාස කරන්නේ මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්න නම් නායකත්වයයි වැඩසටහනයි කණ්ඩායමයි කියන තුනම එකට එන්න ඕන. ලීඩර් ප්‍රෝග්‍රෑම් ඇන්ඩ් ද ටීම්. එනිසා ලීඩර් ප්‍රෝග්‍රෑම් ඇන්ඩ් ද ටීම් කියන මේ තුනම එකට ශක්තිමත්ව මේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වෙන එකම බලවේගය සමගි ජන බලවේගය කියන එක තමයි ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ජනාධිපති වරණ ක්‍රියාදාමය ඇතුලේ අපිට සති පහක හයක කාලයක් තියෙනවා. ඒ සති පහේ හයේ කාලය තුල අපිට විශාල වැඩක් කරන්න තියෙනවා. මේ රටේ ජනමාධ්‍යත් මේ රටේ ජනතාවත් එක්ක පළල් සංවාදයක් හදන්න. ඒ වගේම මේ මිත්‍යාවන් පරාජය කරන්න ඕන. ඒ වගේම මේ ප්‍රශ්නය ගැන නිකන් අර රිටොරික් කියන එක නවත්තන්න ඕන, ඒක පරාජය කරන්න ඕන. ඒ වගේම මේක පිළිබඳව ඇත්ත සංවාදය මතු කරගන්න ඕන. ඉතින් මේක සඳහා අපි මහන්සි වෙනවා. විශේෂයෙන්ම රටක ආර්ථික වර්ධනය කියන එක ඉලක්කම් පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මෙන්න මේක තමයි අපේ දේශපාලනයේ ඉතා වැදගත් කාරණේ. රටක ආර්ථික සංවර්ධනය economic growth කියන එක numbers පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, ජනතාව පිළිබඳත් ප්‍රශ්නයක්. ඒ අර එක සංකල්පයක් තියෙනවා මේ growth එක නැත්තම් වර්ධනය වුණාම ඒක ජනතාවට ඉබේම යනවා කියලා. trickle down කියලා කියන්නේ. එහෙම එකක් සමාජේ කොයි රටකවත් පෙන්눔 කරලා නැහැ. ඒ නිසා අපේ වගේ ඉතාමත්ම 40%ක විතර මේ අඩු දියුණු නැත්තම් යම් දුරකට දුප්පත්කමට වැටිච්ච ජනතාවක් ඉන්න රටක අපි ආර්ථික වර්ධනය ගැන හිතද්දි අංක වගේම ජනතාවත් එක විදිහටම හිතන්න වෙලා තියෙනවා. අන්න ඒකයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තියෙන විශේෂත්වය වෙන්නේ. එතුමා අර මේ numbers and the people ඒ දෙකම එකට කල්පනා කරන්න පුළුවන් නායකයෙක් නිසා. අන්න ඒක මෙතන ඉතා වැදගත් පොයින්ට් එකක්. අපේ වාගේ රටක සංවර්ධනය පිළිබඳව නායකත්වයේ තීරණ ගැනීමේදී ඒකේ ඉලක්කම් අංක වර්ධන වේගය සහ ජනතාව කියන දෙකම එකට කළමනාකරණය කරන්න ඕනේ. එතකොට ජනතාව කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා වාගේ තමන්ගේ වටේ ඉන්න පොඩි ජනතාවක් නෙමෙයි, මිත්‍ර ජනතාව නෙමෙයි, රටේම ජනතාව සම්බන්ධව පළල් සංකල්පනාවකින් රන්න. ඒ තර්කයේ ඇතුලේ මේ රටේ මේ මොහොතේ අනිවාර්යෙන් ජනාධිපති ධූරයට ගොඩනැගිය යුතු, වැඩ කළ යුතු, එකාබද්ධ විය යුතු ප්‍රධානම නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය කියලා ප්‍රකාශ කරන්න කැමැති. මේ මීට අමතරව තමුන් වහන්සේලාට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අහන්න. ඇත්තට හොඳ වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ. පෝට්ටුවේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගෙනාවේ අපි පෝට්ටුව පැත්තයි විපක්ෂයි දෙකම එකතු කරලා ඉතාම හොඳ කම්බිනේෂන් එකකින් දල සලාපරම් මැතිතුමා මේ වෙලාවේ ඉදිරිපත් කෙරුවා. අපි දැක්කා මේ ප්‍රශ්නෙට මෙතුමා වික්‍රමසිංහ මැතිතුමාගේ විසඳුමකුත් නැහැ, මේක සම්පූර්ණ මිත්‍යාවක් කියලා. නමුත් අපිව නොසලකා හැරලා වික්‍රමසිංහ මැතිතුමා රකින්න ඕන කියලා හිතලා ගිය කට්ටියට අන්තිමට උනේ එතුමාලාට සම්පූර්ණ වික්‍රමසිංහ මැතිතුමාගේ පාපහරකට ලක් වෙන්න සිදු වුණා. ඉතින් පොට්ටුවේ නායකයෝ හිතපු විදිහේ තියෙන දුර්වලකම එකෙන් පේන්නේ. හැබැයි ඉතින් ඒකට මට කරන්න දෙයක් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අර විහිළුවට කියන්නේ හොඳ වැඩේ උනේ කියලා. නමුත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් එතුමාලා බලා ගන්න ඕන තමන් ගෙනාවු නායකයා තමන්ගේ മന്ത്രിවරු 60ක් 70ක් උස්සගෙන වෙන තැනකට ගමන් කරන්න උනා කියන එක ඉතින් වස විල්ලැජ්ජාවනේ. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. මම දන්නේ මම ඔය දැන් මේ වෙලාවේ පොහොට්ටු ඉන්න ඇමතිවරු කියන්නේ ඇත්තටම අර ඉන්ටර්වල් එකක ඉන්න කට්ටියක් වගේනේ. එතුමාලාට ලොකු දේශපාලන අනාගතයක් නැහැ. ඉතින් දැන් ඉල්ලා අසුරත් එකයි. ඉතින් තව සති පහකින් පස්සේ ජනාධිපතිවරුනි පැරදුනහම නිකම්ම ගෙදර යවෙනවා. ඉතින් දෙකම එකයි. සති පහකට ඉස්සෙල්ලා ඉල්ලා අසුරත් එකයි, සති පහක ඉඳලා ජනාධිපති ඡන්දේ පැරදුනහම ගෙදර ගියත් එකයි. දෙක ලොකු වෙනසක් මට නම් පේන්නේ නැහැ.
දැක්ක බංගලාදේශයේ පුරාදර්ශයක් පාලකයන්ට වැඩි ජනතාව යෙදෙන ඉන්නවා කියලා. ලංකාවේ මේ වගේ අරගලයක් සිද්ධ වුණා. ඒකෙන් ජනතාව ඉල්ල අපේ සිටියේ වුණ දැන් මම කියමින් හිටිය ඒකනේ අපි ඒක හොඳට දන්නවා ඒක සඳහා තමයි අපි වැඩ කරමින් ඉන්නේ. දැන් මේ අරගල න්‍යාය ඇතුලේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ අරගලයේ අර සම්පූර්ණම අපි ඒකට කියන්නේ මේ ඇනාකිසම් වලට අරාජික වාදයකට රට තල්ලු කරන ඒවත් තියෙනවා. හැබැයි අරගලයෙන් සමහර විට හොඳ ප්‍රශ්න ඉදිරියට එනවා වෙන්න පුළුවන්. දැන් අපේ රටෙත් ඔබ කිව්ව වගේම විශාල ජන නැගිටීමක් තිබුණා. ඒක යම්කිසි කණ්ඩායමක් ඒක ඇතුලේ හිටියද අපි දන්නේ නැහැ. වික්‍රමසිංහ මැතිතුමා ඒකෙන් යම්කිසි උත්තේජනයක් දැන් ලබලා තියෙනවා. මම දැක්ක ඒක ඇතුලේ හිටපු ඒ අරගලයේ ඇතුලේ හිටපු කට්ටියකුත් ඇවිල්ලා කියනවා අපි වික්‍රමසිංහ මාත්‍යයි කියලා. ඉතින් අපි ඒක දන්නේ නැහැ. කොහොම හරි ඒ අරගලය කියලා කියන එකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ රට සම්පූර්ණ විනාශය අරාජිකත්වයට ඒකෙන් ගෙනියන්නත් පුළුවන්. තව පැත්තකින් ඒක යම් හොඳ ප්‍රශ්න ටිකක් ඇලියට මතු කරන්නත් පුළුවන්. අපි විශ්වාස කරන්නේ අරගලයේ අයිතිකරුවන් මොන අර්ථයෙන් කල්පනා කරත් අපි විශ්වාස කරන්නේ මේ රටේ බරපතල ආර්ථික තෙරපීමක් තියෙනවා. මේ ආර්ථික තෙරපීම හුදු මේ කොළඹ කේන්ද්‍රීයව කීප දෙනෙක් අතර කරන වර්ධනයක් නෙමෙයි. මේ රට පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. නම්බර්ස් විත් පීපල් තමයි දැන් වැදගත්. නැතුව මේ කියන්නේ ජනතාව අතෑරලා අංක ටිකක් ගැන හිත හිත වැඩ කරන කාලයක් නෙමෙයි. ඒ නිසා මේ රටේ ආර්ථිකමය තියෙන ඒ ආතතිය ස්ට්‍රෙස් එක සමහන් කරන්න ඕන. ඒකට අලුත් ආර්ථික ක්‍රියාකාරකම් සමාජය තුළ දේශපාලනිකව නිර්මාණය කරන්න ඕන. ඒක සඳහා ඉතාම ශක්තිමත් වෙළඳපොළ යාන්ත්‍රණයක් ඉස්සරහට ගන්න ඕන. ඒකට පෞද්ගලිකංශයේ දායකත්වයට තියෙන ඉඩ ප්‍රමාණය හදලා දෙන්න ඕන. ඒ වගේම ලෝ ඇන්ඩ් ඕඩර් සමාජය තුළ ස්ථාපිත කරන්න ඕන රෙගුලේටරි ෆ්‍රේම්වර්ක් එක. ඒ කියන්නේ නියාමන ආකෘතිය හැම දෙනාටම සමාන වෙන්න ඕන. එහෙම නැතුව ගජමිතුරන්ට එකකුයි සාමාන්‍ය ජනයාට තව එකකුයි තිබුණාම රටේ ආර්ථික ක්‍රියාකාරකම් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක දැනුවත්ව මේක සම්බන්ධව මැදිහත් වෙන්න බලන්නේ. මම ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථික ප්‍රතිසංස්කරණත් දේශපාලන ප්‍රතිසංස්කරණත් කියන මෙන්න මේ ප්‍රතිසංස්කරණ මාලාවන් දෙක ඉදිරියට ගෙනියන වෙනස් කිරීමක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වීමත් එක්ක ආරම්භ වෙන්නේ. දැන් අපිට පේනවා පොකුරු දෙකට බෙද දෙපැත්ත වෙන්නේ. හැබැයි දෙපැත්තම කියනවා අක්තමල් පිරිසුදු කියලා. අක්තමල් පිරිසුදු කොයි පැත්තද? ඒක මම දන්නේ නැහැ. ඉතින් පොහොට්ටුවේ කට්ටිය ඇත්තටම අන්තිම මරිමෝඩ තීරණනේ ගත්තේ බොහෝ තැන්වලදී. අපිට විශාල ජනවරමක් ඒ වෙලාවේ හම්බුණා. කැබිනට් එකට දැම්මේ නිකන් විකාරකාරයෝ. ඉතින් එතකොට කෘෂිකර්ම ඇමතිට දාපු මිනිහා පෝර හදන්න විතරයි දන්නේ. වෙන මේ ලෝකෙ දෙයක් දන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඉතින් ඒ නිසා එතුමාලගේ ඒ කල්පනා ශක්තිය මත තමයි තීරණය වෙන්නේ. ඒක වැරදි. ඊළඟට දැන් වික්‍රමසිංහ මහත්තයා උදව් කරපු එකත් වැරදි කියලා දැන් පේන්නේ. දැන් යන්නේවත් නැති වුණානේ එතනත්. ඉතින් ඒ හින්දා සමහර තීරණ වැරදි. ඉතින් ඒක අපි වැදගත් විදියට කිව්වට අහන්නේ නැහැ. ඉතින් එතකොට උනේ එක පැත්තකින් සමාජය ඇවිල්ලා එළියට බහැලා වැරදි කියලා කිව්වා. දැන් මේ ගමන වික්‍රමසිංහ මහත්තයාම අනිත් පැත්තට ෂොට් එකක් දීලා ගියා තමුන් නාසල ගත්ත තීරණේ වැරදි කියලා. ඉතින් මොකද අපි කරන්නේ? ඒ කියන්නේ දේශපාලක වැරදි තීරණයක් ගත්තොත් ඒක පාරවාලා දානවා. අනිවාර්යයෙන් ඒකට කාලය වෙනස්. සමහර දේශපාලඥයන් කල් ගිහිල්ලා එන්නේ. නමුත් මේක ඉතා ඉක්මනින් වුණා. මොකද වැරද්ද සහය කරන සමහර මරිමෝඩකම් වල තියෙන බරපතලකම් වැඩි වෙනකොට ඉතා ඉක්මනින් ඔබ කිව්වා වගේ ඒකේ ප්‍රතිඵල එනවා. ඉතින් දැන් 2022 නේ වික්‍රමසිංහ මහත්තයා හොඳ වෙක්කේනා උනේ. දැන් 2024 නරකම එක්කේනා නේද? එහෙම වෙනවා ඉතින්. ඔව්. ඒ වගේ ජාතික කෝපකම් සදාන් කර ඇත්ත අත හොයන්න අපෝ නීති ප්‍රතිලකට ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. දැන් අපි විශ්වාස කරන්නේ දැන් දයාසිරි ජයසේකර මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලේකම්තුමා වශයෙන් පිළිගත්තා කියලා අපි දැක්කා මේ අධිකරණයේ. ඉතින් ඒ වගේම එතුමා ඒ පක්ෂයේ ලේකම්වරයා වශයෙන් හිටියා ඉන්නවා. ඉතින් අපි දන්නේ නැහැ ඊට වඩා දෙයක් ඒ පක්ෂේ නොයෙක් කෑලි තියෙනවා. ඒ පක්ෂයට වෙච්ච දේ ගැනත් ඇත්තටම වෙනම ඒකත් අර ඒ නායකයන්ගේ මරිමෝඩකම් තමයි ඒකත්. ඇත්තටම අමු ගොංකම් කරන්න ගිහිල්ලා ඒ නායකයාත් විශාල අනතුරකට වැටුණා. හැබැයි ඉතින් ඒ පක්ෂේ දැනට ලේකම්වරයා පමණක් ඉතුරු වෙලා ඉන්නවා. ඉතින් ඒක ගැන අපි සතුටු වෙනවා. ඒ ලේකම්වරයාත් එක්ක පක්ෂේ යාන්ත්‍රණය ඊළඟ මේ දේශපාලන විප්ලව වලට දේශපාලන වැඩසටහන් එක්ක ඉස්සරහට යයි කියලා අපි විශ්වාස කරනවා. විශ්වාස කරනවා සනිපේදා සමත වැඩ ආරම්භ
නැද මෙහෙමනේ දැන් ඒක ආර්ථිකය අද වෙනකොට අපි ණය ගෙවන්නේ නැති බංකොලොත් රාජ්‍යය. ඒ වගේම IMF එකේ යම්කිසි කොන්දේසි ගණනාවකට මේ ආණ්ඩුව ඉතාම බ්ලයින් විදිහට ගිහිල්ලා තියෙනවා. හැබැයි IMF එකත් එක්ක මේ වෙලාවේ යන්න වෙන එක අපිට පිළිගන්න වෙනවා. මොකද ඒකත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ IMF එක දෙන හැම අර ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්ම හැම න්‍යාය පත්‍රයක්ම මෝඩ විදිහට අනුමත කර යුතුයි කියලා මේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක. ඉතින් අපි සැප්තැම්බර් 21 පස්සේ හදන ආණ්ඩුව ඇතුලේ එක පැත්තකින් මේ ආර්ථික ක්ෂණික ආර්ථික අර්බුදය සමහන් කරගන්න ඕන ෂොක් ට්‍රීට්මන්ට්ස් නැත්නම් අර ඉතා ඉක්මනින් දෙන්න ඕන මැදිහත් වීම සිදු කරනවා. ඒකට දක්ෂ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහත්මයාත් සතු ඉන්න මම ඒකයි කිව්වේ අර නායකත්වය මේ වැඩසටහන සහ කණ්ඩායම කියන තුනම වැදගත්. ඒකේ තුමා සතු ඉන්නවා. ඒ වගේම මේ රටේ ආර්ථික ක්‍රියාකාරකම් ඉකොනොමික් ඇක්ටිවිටීස් කියන එවුවා වැඩි කිරීම අනිවාර්යයි මේ රට ඉස්සරහට ගෙනියන්නේ. එහෙම නැතුව ආණ්ඩුව විසින් හැම දෙයක්ම ලබා දෙනවා කියන සංකල්පේ ඉන්න බෑ. එතකොට ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කිරීම සඳහා රජයට කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ රාශියක් බලාපොරොත්තු වෙනවා. හොරකම දූෂණය අඩු කරන නැති කරන ඒක සඳහා යම්කිසි ඩිජිටල් තාක්ෂණය පැත්තෙනුත් ඒකට එකතු කිරීම කරන අලුත් වීමක් මේ රට බලාපොරොත්තු වෙනවා. මේ රටේ තරුණයෝ තවදුරටත් කිසිම පෝලිං වල ඉඳලා රාජ්‍ය යාන්ත්‍රණයේ දඬු අඬු වලට මිරිකෙන්න කැමති නැහැ. තරුණයෝ තමන්ගේ ගෙදර ඉඳලා ෆෝන් එකෙන් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කැමති අය ඉන්නේ. පෝලිං ගස්සලා මිනිස්සු අමාරුවේ වට්ටලා මේ ID එකේ ඉඳලා ඔක්කොම ගන්න සංස්කෘතියට මුළු සමාජෙම මේ පිළිකුල් කරනවා. ඒ නිසා මේ රට අලුත් වීමක් බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් හොරකම දූෂණය අඩු කරන්න නැති කරන්න, අනිත් පැත්තෙන් ඩිජිටල් කරණේ හරහා වූ ශක්තිමත් වේගවත් රාජ්‍ය පරිපාලනයක් ගේන්න. ඉතින් මේවා කරන්න පුළුවන් වෙන්නේ මේ ආණ්ඩුවට මුකුත් කරන්න බෑ. මේ ආණ්ඩුව තමන්ගේ එදා වේල ගැට ගහ ගන්න උත්සාහ කරන්නේ. අපි විශ්වාස කරනවා සැප්තැම්බර් 22 පස්සේ පටන් ගන්න ආණ්ඩුව මේක සඳහා වැඩ කරන්න. ඒ නිසා තමයි අපි මේ සඳහා මැදිහත් වෙලා වැඩ කරමින් යන්නේ. නෑ ගෝඨාභය නෙමෙයි, අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙත් හිටියනේ. අපි ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත්, ඒ වගේම පස්සේ අපි ඒක අපෙන් අයින් වුණාට පස්සේ පොහොට්ටුව කියලා අලුත් දේශපාලන ධාරාවක් හදපු කට්ටිය. අපි ඒ මොහොතේ 2005 ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව පරාජයට පත් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කරවීම අත්‍යවශ්‍ය සාධකයක්. මොකද යුද්ධය ඇතුලේ අපිට රට බේරගන්න තිබුණ නිසා. ඒ වගේ අපි ගත්ත තීරණ වලට සාධාරණ හේතු තියෙනවා. හැබැයි මේ ආර්ථික ක්‍රියාකාරකම කියන එක මේක දිගටම මේ ආණ්ඩුව ඔක්කොම එක පාරේ තමයි ගමන් කරමින් ඉන්නේ. ඒ නිසා මම ඒකයි කිව්වේ වික්‍රමසිංහ මහත්තයා විතරක් එළියට බහලා කියන්න බෑ. මම I am an observer කියලා නිකන් මට එළියට ඇවිල්ලා මම ඒකේ නිරීක්ෂකයා කියලා කියන්න බෑ. එතුමත් මේකේ රෝගකාරකෙක් කියලා. දැන් සජිත් දැන් මේ අපි දේශපාලන තීරණ ගන්න ඒ පවතින තත්වයට සාපේක්ෂව මිසක ඇබ්සලියුට් ඩිසිෂන් කියන જાතියක් දේශපාලනේ නෑ. ඔක්කොම රිලටිව් ඩිසිෂන්ස්. ඒ කියන්නේ යුද්ධයේ තියෙන වෙලාවේ යුද්ධය නිමා කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුළට අපි යන්න ඕන. ඒ වාගේ. ඒ වගේ මේ මොහොතට සාපේක්ෂව ගත්තාම අපි දේශපාලනේ ඉතාම පැහැදිලිව තීරණය කරලා තියෙනවා. දැන් ඔය අරගලය හරි විප්ලවය හරි මුකුත් මෙතන කරන්න බෑ. තවදුරටත් අපි විප්ලවවාදීන් නෙමෙයි කවදාක්වත්. අපි ඇවිල්ලා ප්‍රතිසංස්කරණවාදීන්. ප්‍රතිසංස්කරණ වලින් සමාජය වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන අය මිසක විප්ලවයකින් කරන්න පුළුවන් කියලා හිතන අය නෙමෙයි. රිවොලූෂනලිස්ට්ලා නෙමෙයි රිෆෝමිස්ට්ලා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ දේශපාලනයේ ඇතුලේ මේ මොහොතේ නිවැරදිම තීරණය මම විශ්වාස කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරගන්න කියලා. මට හිතෙන්නේ ඒකත් ඇත්තටම අර පොහොට්ටුවේ කඩා වැටීම ඇතුලේ ආපු යම්කිසි නැගී සිටීමක්නේ. ඉතින් ඒක දැන් අපි දන්නවනේ අපේ ගම්වල පොහොට්ටුවට උදව් කරපු ගක් අය පොහොට්ටුවේ කඩා වැටීමත් එක්ක ඒගොල්ලෝ අර එජාපේ පැත්තට එහෙම නැත්නම් මේ සමුජ ජන බලවේග පැත්තට ටිකක් එන්න අඩුයිනේ. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ අර වේදනාව තරහා එහෙම නැත්නම් විවේචනය මේ ෂෙයා කරගත්ත කණ්ඩායමක් විදිහට තමයි ඒ පැත්තට ගියේ. ඉතින් මම හිතනවා ඒක අර දේශපාලන වෙනස්කමක් දක්වා පළල් ව්‍යාපාරයක් බවට පත් වෙන්න ඉඩ නැහැ. මොකද එතුමාලා ඒ දේශපාලන ධාරාවේ අය වුණත් කල්පනා කරන්නේ ටිකක් කුඩාවට. ඒ නිසා මම හිතන්නේ මම විස්තරාත්මකව පැහැදිලි කරන්න මේ පොත්පත් සාකච්ඡාවේ යන්නේ නැහැ. අවශ්‍ය නම් පුළුවන්.
මම විශ්වාස කරන්නේ එතුමාලාගේ නිකන් විරෝධතාවයේ ප්‍රකාශනයක් වුණා මිසක වෙනස් වීමේ බලවේගයක් වෙලා නැහැ. අන්න ඒක තමයි වාක්‍යය. විරෝධතාවයේ ප්‍රකාශනයක් වුණා මිසක වෙනස් වීමේ බලවේගයක් වෙන්න මෝරලා නැහැ. ඉතින් ඒකයි තියෙන ප්‍රශ්නේ. හරි. එහෙනම් තමුන් නාසර් බොහොම ස්තුතියි.